හොඳයි අපි දැන් අන්තිමට කතා කර කර හිටියේ ළමයි විභවය හා විභව ශක්තිය ගැන දැන් කතා කරන්න යන්නේ සාපේක්ෂ විභවය ගැන මේවා ගැන ළමයි ඔයගලන්ට ඔය ඉගෙනගත්ත තියරි වල දැනුම තහවුරු වෙයි ගණන් ටිකක් කරාම ගණන් ටික කරනකම් ඉන්න ඒ ටික කරාම ඔය කියන ඒව ටික ඔයගලන්ට පැහැදිලි වෙයි ඊට වඩා හොඳට දැන් ළමයි දැන් ඒ වල විභවය දැන් අපි හිතමු මේ AB කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨක පීඩන ලක්ෂ දෙකක් දැන් ඒ වල විභවය කියලා කියන්නේ මොකක්ද අනන්තයේ ඉඳලා ඒකකී ස්කන්ධය ඒ වෙත ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. බී වල විභවය කියන්නේ මොකද්ද? අනන්තයේ ඉඳලා ඒකකී ස්කන්ධයක් බී වෙත ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. ඒ තමයි බී වල විභවය. තමයි ඒ වල විභවය. ඇත්තටම ළමයි දැන් ඒ වල විභවය කියන්නේ ළමයි අනන්තයට සාපේක්ෂවනේ. අනන්තයේ විභවයේ බිඳුවයි. ඒතකොට ඇත්තටම ඒ වල විභවය අපි කියන්නේ අනන්තයට සාපේක්ෂව. තර බී වල විභවය කියන්නේ අනන්තයේ ඉඳලා ඒකී ස්කන්ධයක් ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය. අනන්තයේ බිඳුවයි. එතකොට බී වල විභවය කියන්නේ අනන්තයට සාපේක්ෂව විභවය තමයි වෙන්නේ. ඒට සාපේක්ෂව බීගේ විභවය කියන්නේ ළමයි ඉතින් බොහොම සරල දෙයක් මොකද්ද? ඒ වල ඉඳන් බීට ඒකී ස්කන්ධයක් ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. එතකොට ඒට සාපේක්ෂව බීගේ විභවය අපි අර්ථ දක්වන්නේ එහෙමයි. ඒ සිට බීට ඒකක ස්කන්ධයක් ගෙනීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. ඒක හොයන්නේ කොහොමද? දැන් අපි මේ දන්න තියරි දැනුමෙන් විතරක් මෙච්චර වෙලා අපි ඉගෙන ගත්ත තියරි දැනුමෙන් විතරක් මෙච්චර වෙලා කියන්නේ දැන් කලින් කොටස් වලත් එක් කළා. මේ වෙනකන් අපි ඉගෙන ගත්ත තියරි දැනුමෙන් විතරක් අපි කොහොමද ඒ වලින් ඉඳන් බීට වස්තුවක් ගෙන යාමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය හොයන්නේ. එතකොට ඒට සාපේක්ෂව බීගේ විභවය කියන්නේ ඒකක ස්කන්ධයක් ඒ ලක්ෂයේ සිට මේ යම් කියන වචන නෑ ඒකක ස්කන්ධයක් ඒ සිට බීට ගෙන යාමේදී ගුරුත්වාකර්ෂණ ශේෂයට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය ඒට සාපේක්ෂව බීහි ගුරුත්වජ විභවය කියලා කියනවා. දැන් අපි ඒක කොහොමද හොයන්නේ? VA හා VB අගයන් ඇසුරෙන් කොහොමද අපි ඒට සාපේක්ෂව බීගේ විභවය හොයන්නේ? අපි හොයන්න ඕනේ මොකද්ද? අනන්තයේ ඒ වලදා බීට ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය හොඳට අහගන්න. අපි හොයන්න ඕනේ ඒට සාපේක්ෂව බීගේ විභවය. ඒ සිට බීට ඒකක ස්කන්ධයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. ඒතොර අපි දන්නවා ළමයි VA මෙතන විභවය දන්නවා මෙතන විභවය දන්නවා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මෙතන විභවය ඍණ 100යි ජූලි. කිලෝග්‍රෑමයට ජූලි. ඒකේ තේරුම මොකක්ද? මෙතන විභවය ඍණ 100යි කිලෝග්‍රෑමයට ජූලි කිව්වොත් ඒකේ තේරුම අනන්තයේ මෙතන අනන්තේ මම මෙතන කියලා ගන්නම්. අනන්තය අපිට කොහොමද ඉන්න බෑ හරිද? එතකොට මෙතන විභවය කිලෝග්‍රෑමයට ජූල් 300යි කියලා කිව්වොත් ඒ කියන්නේ අනන්තයේ ඉඳලා මෙතෙන්ට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගෙනීමේදී ශේෂ්ඨයට එරෙහිව කළ යුතු කාර්ය ප්‍රමාණය 300යි ජූල්. ශේෂ්ඨයට එරෙහිව 300යි ජූල් කාර්ය ප්‍රමාණයක් කරන්න ඕන කිලෝග්‍රෑම් එකක් ගියදී. එහෙනම් යාගේ විභවය අපි කියනවා කිලෝග්‍රෑමයට ජූල් 300යි. තොරොයි ඍණ 100 කියන ලකුණේ මම අර කල්ලු කිව්ව ළමයි මේක මම දැනුත් කියන්නම්. එතකොට ඍණ 100යි ජූල් කියන්නේ ශේෂ්ඨයට එරිම කළ යුතු කාර්ය ප්‍රමාණය. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ ශේෂ්ඨය මගින් කරනවා ජූල් 100ක කාර්යයක්. එතකොට අනන්තයේ ඉඳලා ගෙද්දී ශේෂ්ඨයට එරිහිව කරන්න ඕනේ ශේෂ්ඨය මගින් කරනවා. දැන් මම අනිත් පැත්තට හැවුවොත් දැන් අනන්තයේ ඉඳලා ඒ වලට එද්දි ළමයි ශේෂ්ඨය මගින් කාර්යයක් කරනවානේ. එතකොට ඒ වල ඉඳන් අනන්තයට ගෙනිච්චො. හිතන්නකෝ අපි දැන් මේ පොළොවේ තියෙන වස්තුවක් අනන්තයට ආරං යනවා. එතකොට අනන්තයේ තියෙන වස්තුවක් පොළොවට එද්දි පොළොවෙන් ඇතලා ගන්නවා. හැබැයි පොළොවේ තියෙන වස්තුවක් අනන්තයට ගෙනියද්දි මොකද වෙන්නේ? ඈත් කරන්න හදනවා. ඈත් කරන්න හදන්නේ මොකද වෙන්නේ? පොළොවෙන් නැත්තම් ඒ අදාළ ශේෂ්ඨයෙන් ආපහු ඇදලා ගන්නවා. එතකොට අනන්තයේ ඉඳලා මෙතෙන් දෙද්දි ළමයි අපි ශේෂ්ඨයේරිව කාර්යයක් කරන්න ඕනේ නැහැ. ශේෂ්ඨය මගින් කාර්යයක් කර ගන්නවා තමයි. හැබැයි මෙතන ඉඳන් අනන්තයට ගිහිච්චොත් මොකද වෙන්නේ? ශේෂ්ඨයට විරුද්ධව අපි කාර්යයක් කරන්න ඕනේ. දැන් මං අහන්නේ ළමයි මෙතන විභවය ඍණ 100යි ජූල් කිලෝග්‍රෑමයට ජූල් නම් මෙතන විභවය ඍණ 100යි කිලෝග්‍රෑමයට ජූල් නම් මං අහන ප්‍රශ්නේ තමයි ඒ වල තියෙන ස්කන්ධයක් අනන්තයට ගෙනියන්න අපිට කොච්චර කාර්යයක් කරන්න ඕනද?
අනන්තේන්දර ඒකකී ස්කන්ධයක් අන ඒ වෙත ගැනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය ඍණසීයයි ජූන්නම් ඒ වල තියෙන ඒකකී ස්කන්ධයක් අනන්තේ වෙත ගැනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද ඒකකී ස්කන්ධයක් ගෙනෙනවා ඒ වල ඉඳන් අනන්තයට එතකොට කළ යුතු කාර්ය ප්‍රමාණය මෙතන විභව ඍණසීයයි ජූන්නම් කිලෝග්‍රෑම්යට ජූන්නම් එතකොට මං කිව්වා ළමයි මොකද මෙතන විභවය ඍණසීයයි කියන එකේ තේරුම අනන්තේ ඉඳලා මෙතනට ගියදි ශේෂ්ත්‍රයේ මගින් ජූල් 100ක් කාර්යයක් කරනවා ඉතින් ඔක අනිත් පැත්ත මොකද මෙතන ඉඳලා අනන්තයට අපිට ගෙනියන්න ඕනොත් අපිට කරන්න වෙනවා ජූල් 100ක කාර්යයක් එහෙනම් මෙතන විභවය ඍණසීය නම් අපිට කරන්න ඕනේ ධන 100ක කාර්යයක් එතකොට ළමයි අපි කියන්නේ මෙතන ඒ වල ඉඳලා අනන්තයට ගෙන යාමර කළ යුතු කාර්ය ප්‍රමාණය ඍණ VA. ඒ කියන්නේ VA කියන්නේ VA කියන අගයේ ඍණ අගය තමයි මේක. දැන් අපි කියවනේ මෙතන විභෝය ඍණ 100 නම් අපි කරන්න ඕන කාර්ය ප්‍රමාණය ධන 100යි. ආපෝ ගෙනියන්න. එතකොට ඒකේ තේරුම තමයි මෙතන විභෝය ඍණ අගය තමයි අපිට කරන්න ඕනේ. ඒ කියන්නේ ධන වෙලා යන්නේ ධන 100යි කියන්නේ. එතකොට ඒ වල විභෝය VA නම් ළමයි ඒ වල ඉඳලා අනන්තයට කිලෝග්‍රෑම් එකක් ගෙන යාමර කළ යුතු කාර්ය ප්‍රමාණය ඍණ VA. මේ උපකිරීම ළමයි ඕනේ නැහැ. මම මේ නිකන් පැහැදිලි කරන්න අනිත් ප්‍රතිපලය දැනගත්තාම ඇති ඔයගොල්ලන්ට. එතකොට අනන්තයේ ඉඳලා බීට ඒක කිස් කන්දක් ගෙන යාමර කළ යුතු කාර්ය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකක් ගෙනව අනන්තයේ ඉඳලා ඒ බීට. එතකොට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද? ඒක VB. අපි විසින් ශේෂ්ත්‍රයට එරිව කළ යුතු කාර්ය ප්‍රමාණය ඒක බී බී නේ ඒකනේ විභෝය කියන්නේ බී කියන්නේ විභෝය කියන්නේ මොකද්ද අනන්තයේ ඉඳලා කිලෝග්‍රෑම් එකක් බී වෙත ගෙනීමේදී ශේෂ්ත්‍රයට එරිව කළ යුතු කාර්ය ප්‍රමාණය එතකොට ළමයි ඒ වල ඉඳලා කිලෝග්‍රෑම් එකක් අනන්තයට ගෙන යාමට ශේෂ්ත්‍රයට එරිව කළ යුතු කාර්ය ප්‍රමාණය මේක ඍණ VA මොකද VA කියලා VA කියන්නේ අනන්තයේ ඉඳලා ඒට ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය එතකොට අනන්තයේ ඒ වල ඉඳන් අනන්තයට ඍණ VA කාර්ය ප්‍රමාණයක් කරන්න ඕනේ. එතකොට අනන්තයේ ඉඳලා B වෙත ඒකක ස්කන්ධයක් ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය මොකද වෙන්නේ? ඒක VB. දැන් ඒ වල ඉඳන් B ට ඒකක ස්කන්ධයක් ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද? කිලෝග්‍රෑම් එකක් කියනවා ළමයි. ඒ වල ඉඳන් B ට කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද? එතකොට කළ යුතු කාර්ය ප්‍රමාණය ළමයි මෙන්න මේ එකතුවට සමානයි. මේ මං ලියලා තියෙන්නේ W කියලා කියන්නේ කාර්ය ප්‍රමාණය. A සිට B ට ගෙන යාමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය මෙන්න මේ දෙකේ එකතුවට සමානයි. මේ අර්ථ මෙහෙම දාන්න A සිට B ට. මොකද වෙන්නේ? A සිට අනන්තයට ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය ධන අනන්තයේ සිට B වෙත ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය කියන දෙකේ එකතුවට සමානයි. A සිට B ට ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය ඒයි කියන්නේ කෙලින්ම ඒ වල ඉඳන් බීට ගෙන යාමර කළ යුතු කාර්ය ප්‍රමාණය සමාන වෙනවලු ළමයි ඒ වල ඉඳන් අනන්තයට ගෙනහිලා අනන්තය ඉඳලා බීට ගෙනාගම කරන්න ඕන කාර්ය ප්‍රමාණය. ඔක හරිද? ඔක හරියයි. දැන් අපි කලින් කතා කරා මොකද්ද? ලක්ෂ දෙකක් අතර ස්කන්ධය චරිත කිරීමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය ගිනින පතෙන් සොයාගත්තයි. ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨෝල හැටියක් විද්‍යුත් ශේෂ්ඨෝල හැටියක් විදු ශේෂ්ත්‍රෝදිත අපි කතාව කියනවනේ. එතකොට ඒ වලින්නම් බියරගෙන ඉච්චත් එකයි මේ වෙන වටේ පාරක ගිහිල්ලා මෙහෙම ආවත් එකයි. දැන් ඔකෝල අර මං කියන්නේ මොකද්ද ඉස්කෝල මොකද්ද පන්තියේ ඉඳලා ඉස්කෝලේදී පන්ති ඉඳන් පුස්තකාලයට යනවා මෙහෙම මේ සමහරු මෙහෙමත් යනවනේ නැත්තම් පුස්තකාලේ ඉඳන් පන්තියට හරිනේ පතේ මේක සමහරු යන්නේ මෙහෙන් හැබැයි එතකොට ඒ දෙක එකක් නෙමෙයි ඈ හරි ඒ දෙක මං කියන්නේ ගෑන ළමයි නෙමෙයි ඈ ගෑන ළමයි කියන්නේ මම ඇති සමහර වෙලාවට පිළිවි ළමයි මම කියන්නේ ගොඩක් එතකොට දැන් අපි කරන්නේ ළමයි මෙහෙමයි අපිට ඕනේ මෙතින් දැන් මෙතෙන්ට ගෙන යන්න අපි කරන්නේ මෙහෙම ගෙන ඉන්නවා මෙහෙම කියනවා මොකද අපි එහෙම ගේන්නේ අපිට දැන් මෙතනින්ද මෙතෙන්ට යද්දි කරන්න ඕන කාර්ය ප්‍රමාණය හොයාගත්ත හැකි.
මෙතෙන්දම් මෙතෙන්ට එද්දි කරන්න ඕන කාර්ය ප්‍රමාණය හොයාගත්තයි. එතකොට මේ දෙකේ එකතුව සමානයි මෙතෙන්දම් මෙතෙන්ට එද්දි කරන්න ඕන කාර්ය ප්‍රමාණය. එතකොට කොහොමද එන්නේ? මෙයා ධන මෙයා. එහෙම එන්නේ නේ? නැත්තම් මෙයා ධන මෙයා. ඍණ V A ධන V B. එතකොට ඒ කියන්නේ මේක නේ එන්නේ නේද? V B ධන ඍණ V A. එතකොට V B ඍණ V A. ධන ඍණ V A කියලා එන්නේ. ඉතින් දන්නවනේ ධන ඍණයි. එතකොට ඒ සාපේක්ෂව b කිව්වොත් කියන්නේ මොකද්ද? අන a සිට b ට ඒක හිස්කන්දක් ගෙනීමට කෙරෙහි කාර්ය ප්‍රමාණය. ඒක මෙන්න මේකට සමානයි. මේක දැනගෙන ගියාම ඇති නෑ. ඔය කුකිරීම අත්‍යවශ්‍ය නෑ. පුළුවන් නම් හැබැයි ළමයි හොඳයි. තේරුම් ගත්තා නම් හොඳයි. දරුවෝ අනිත් පැත්තට හිතර බලන්න ළමයි b ට සාපේක්ෂව a කිව්වොත් මොකද වෙන්නේ? අනිත් පැත්තට හිතර බලන්න b වල ඉඳන් a ට ඒක හිස්කන්දක් ගෙනීමට කෙරෙහි කාර්ය ප්‍රමාණය වෙන්නේ. b ඍණ b තොර හොඳට බලන්න මෙයා ඍණ ලකුණෙන් ගුණ කරාම තමයි මෙයා එන්නේ නැත්නම් මෙයා ඍණ ලකුණෙන් ගුණ කරාම තමයි මෙයා එන්නේ තොර අපිට ලියන්න පුළුවන් මේ A සාපේක්ෂව B ගේ විභවය සමානයි ඍණ B ට සාපේක්ෂව A ගේ විභවය ඔන්න ඔය ප්‍රතිඵල ටික මතක තියාගත්තා නම් ඇති ළමයි ගණන් හදන්න ඉතින් ළමයි A වලින් නම් මේට ගෙනියද්දි ළමයි අපි කාර්යයක් කරන්න ඕන නම් b වලින් ඉඳන් a ළඟදී අපිට මොකද දැන් a ට සාපේක්ෂව b ගේ විභවයේ ධනයි කියලා සාපේක්ෂ විභවයේ ධන වෙන්න පුළුවන් ළමයි වෘත්ත විභවයේ හැමදෙස්ෙම ඍණ වුණාට සාපේක්ෂ විභවයේ ධන ඍණ වෙන්න පුළුවන් දැන් a වලින් ඉඳන් b ට ගෙනියද්දී අපි දන්නකො ළමයි පොළොවේ ඉඳන් වස්තුවක් උඩට උස්සනවා එතකොට අපි කාර්යයක් කරන්න ඕන නැද්ද කරන්න ඕනේ එතකොට ශේෂ්ත්‍රයේ එළියම කළ යුතු කාර්ය ප්‍රමාණය අපි කියන්නේ මොකද්ද පොළොවට සාපේක්ෂව වස්තුවේ විභවය අපි දන්න පොළොවට සාපේක්ෂව මීටරයක් උඩට වස්තුවක් ඉස්සුවා කියලා. එතකොට පොළොවට සාපේක්ෂව වස්තුවේ විභවය කියන්නේ ධනාගයක්. පොළොවේ ඉඳලා එතෙන්ට ගෙන යෑමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. එතෙන් ඉඳන් පොළොවට ගෙන යෑමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය. එහෙම ඍණාත්මක. ශේෂ්ත්‍රයේ එළිහිව අපි විසින් කළ යුතු කාර්ය ප්‍රමාණය. ඒක ඍණාගයක් වෙන්නේ. එතකොට ඒ දෙක මේ ධන ඍණ ලකුණෙන් වැඩි වෙලා ඉන්නේ. ඒ ද සාපේක්ෂව b ධන 10 නම් b ද සාපේක්ෂව ඍණ 10යි. ඒකත් ඔකෙන් කියනවා. එතකොට මේ සාපේක්ෂ විභව දෙක අඩු කරාම එන අගයට සමානයි. a ට සාපේක්ෂව b. එනේ a ට වඩා b කොච්චරකින් වැඩිද? ඒකනේ ඔය හොයලා දෙන්නේ තියෙන නේද? a ගේ විභවයට වඩා b ගේ විභවය කොච්චරකින් වැඩිද? ඒ තමයි ඔය සාපේක්ෂ විභවයෙන් එතකොට ළමයි a සිට b ට m ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු වාම කාර්ය ප්‍රමාණය කියන එක නම් දැන් හෙව්ව හැටි. ඒක මෙහෙම හෙව්ව හැටි මොකද්ද? දැන් a සිට b ට ඒක ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය මේකනේ. දැන් අපි කියනවා මේ ab කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිටින් ලක්ෂ දෙකක්. එතකොට a ඉඳලා b ට කිලෝග්‍රෑම් එකක් ගෙනියන්න කරන්න ඕන කාර්ය ප්‍රමාණය මේක. අතගනේ ඒට සාපේක්ෂව b ගේ විභවය. එහෙනම් කිලෝග්‍රෑම් එකක් ගෙනියන්න මෙච්චර කාර්ය ප්‍රමාණයක් කරන්න ඕන නම් m ස්කන්ධයක් ගෙනියන්න උත්තර කාර්යයක් කරන්න ඕනද? ඒකෙන් මේ ගුණ කරන්න ඕනේ. අපි හිතමුකෝ ළමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ලක්ෂ දෙකක් තියෙනවා. අපි හිතමුකෝ ඔයගොල්ලන්ගේ පොළොවයි පොළොව මට්ටමේ ඉඳලා මීටර 5ක් 6ක් උස තැනකුයි කියලා. නැත්තම් වහල මට්ටමයි කියන පොළොව මට්ටමයි වහල මට්ටමයි. පොළොව ඉඳන් වහලට කිලෝග්‍රෑම් එකක් ගෙනියන්න ජූල් 10ක කාර්යයක් කරන්න ඕනේ. මෙතන මම ජූල් 100ක කාර්යයක් කරන්න ඕනේ. පොළොවේ ඉඳන් වහලට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගෙනියන්න කළ යුතු කාර්ය ප්‍රමාණය ජූල් 100යි. ඒ කියන්නේ මොකද්ද? පොළොවේ ඉඳන් වහලේ වෙත කිලෝග්‍රෑම් එකක් ගෙන යාමට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය ජූල් 100යි කියන්නේ පොළොවට සාපේක්ෂව වහලේ මට්ටමේ විභවය. එතකොට එහෙනම් කිලෝග්‍රෑම්
එකක් ගෙනියන්න එච්චර කාර්ය ප්‍රමාණයක් ඕන නම් කිලෝග්‍රෑම් 100ක් ගෙනියන්න උළු කැට ටිකක් උඩලා දෙනවා. එතකොට කිලෝග්‍රෑම් එකක් ගෙනියන්න ජූල් 100ක් කාර්ය ප්‍රමාණයක් කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 100ක් ගෙනියන්න නම් එකක් ගෙනියන්න 100ක් ඕන නම් 100ක් ගෙනියන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ වගේ තව 100 ගුණේ කාර්යයක් කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. මේක තමයි සාපේක්ෂ විභවය. ඒක සාපේක්ෂව B කි විභවය. ඒ කියන්නේ ඒ වෙනින්නම් B ට කිලෝග්‍රෑම් එකක් ගෙනියන්න කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය. අපි A සිට B ට ගෙනියන කොච්චරද? m ස්කන්ධයක්. එහෙනම් මේක m ගින් ගුණ කරනවා. එතකොට කොහොමද එන්නේ MVB ඍණ MVA? මෙතන වරහන්න නැහැ. MVB MVB කිව්වේ මොකද්ද ළමයි? මෙතන විභවය වැඩි කරනවා m ගින්. එතකොට මෙතන විභවය m ගින් ගුණ කරාම මොකද වෙන්නේ? මේ m ස්කන්ධයේ b වල තියෙන විභව ශක්තිය අපි ඔක් කලින් කතා කරා. එතකොට මේ එන්නේ මොකද්ද? m ස්කන්ධයේ a වල තියෙන විභව ශක්තිය. එතකොට බලන්න ළමයි මොකද වෙලා තියෙන්නේ? a වල ඉඳන් b ට m ස්කන්ධයක් ගෙනියන්නට කළ යුතු අවම කාර්ය ප්‍රමාණය විභව ශක්ති වෙනසට සමානයි. එකක් කලින් නිකන් වචනෙන් කිව්වනේ මේක අපි ඔප්පු කරන්නේ. කළ යුතු අවම කාර්ය ප්‍රමාණය මොකද වෙන්නේ? විභව ශක්ති වෙනසට සමානයි. මේවා අපි කතා කරන්නේ MVB කියන්නේ V වලදී විභව ශක්තිය. MVA කියන්නේ A වලදී විභව ශක්තිය. කියන්නේ මේ ස්කන්ධයේ මෙතන තියෙන විභව ශක්තිය තමයි මේ. මේ ස්කන්ධයේ මෙතන තියෙන විභව ශක්තිය තමයි මේ. ඒතර ඔය ඇවිල්ලා තියෙන මොකද්ද? විභව ශක්ති වෙනස. පසු විභව ශක්තියෙන් දැන් A වලදී B ට ගෙනියන්නේ. ඒතර පසු විභව ශක්තියෙන් පෙර විභව ශක්තිය අඩු කරලා තියෙනවා. ඊගාවට ළමයි මෙන්න මේ ගාන හදන්න තියෙන. ඒතර ওই ගාන අපි අනිත් කොටසේදී අනිත් දවසේදී බලමු. මේ ගාන ඔගොල්ලෝ ලියා ගන්න, ලියාගත්ත නැත්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරාම වීඩියෝ එක පෝස්ට් කරලා බලලා ගාන ලියා ගන්න. ලියාගෙන ওই ගාන හදන්න. දුපහාම අපි අනිත් දවසේදී ওই ගාන කතා කරමු.